ජනාධිපති අපේක්ෂක නාමර් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අම්පාරේ පැවති ජන හමුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. නාමර් රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකු ජන හමුව ඇමතුවා. පව් අනුරවයා පව්! ඊයෙත් මෙතර ගෙනල්ල 2500ක් විතර පස්තිකෙන් බාගෙන දේශනේ දීලා ගියා. කොහමද දන්නවද ආවේ? අලන්න ඊයේ YouTube channel වල අනුර ඇවිල්ලා ආනෝ ඉස්සරහායෙන් මොනවද ඕනේ කියලා ඇහුවා. අම්බන්තොට ලේවායේ ජොබ් එකක් ඕනේ කියලා කොල්ලෙක් කිව්වා. බැලින්නම් මොකද උනේ? ඊයේ මොනරාගලට ආපු බස්තික ඇවිල්ලා තියෙන්නේ මිරිච්චවිල හම්බන්තොට අම්බලන්තොට බස්. ඒ ආපු බස්තික මොනරාගල රැස්වීමේ නවත්තලා එතන බාලා නැවත කන්න දීලා නැග්ගගෙන බස් 67ක් මොනරාගල රැස්වීම ඉවර කළා. අම්පාරට සිනගදගෙන ආව බස් 67ක්. අද නායකතුමනි මගේ දරුවෝ දෙන්න මරනවා කියලා කෝල් ටික එනවා. මගේ නෝනට කතා කරලා කියනවා මේ මිනිහට කියපන් ඌගේ තාත්තට කරගත්ත එක කරගන්න නැතුව පාඩුවේ කට වහගෙන ඉඳපන් කියලා. හැබැයි මට තර්ජනය කරත් මාව කෑලි කෑලි වලට කැපුවත් මේ රට බේරගත්ත නායකයාගේ දේශපාලන කඳවුර පාවලා දෙන්න නැතුව මම ඒ කඳවුරේ ඉන්නවා. මා නිශ්ශබ්ද ඡන්ද ගණනාවක් 140ක් විතර තියෙනවා. ඒ ඡන්ද අපේ ඡන්ද. ඕන්ට කතා කරන්න, කෙවල් ගාන යන්න, දැනුවත් කරන්න. මොන රැල්ල මොන කයිවරු ගැහුවත් ලංකාවේ රැස්වීමක් තිබ්බම අම්පාරේ මුළු ලංකාවෙම සෙනග ගේනවා. මේ ඇවිල්ලා තියෙන අම්පාරේ පෙර ආපු මිනිස්සු ටික අද ඇවිල්ලා තියෙන්නේ. 21 වෙනිදාට උදේ පාන්දරම ඡන්ද වලට යන්න. ගිහිල්ලා රට වෙනුවෙන් ඔබගේ දරුවගේ අනාගතය වෙනුවෙන් පොහට්ටුව ඉස්සරහින් කතර ගහලා නාමල් රාජපක්ෂ මැතිතුමාව නව ජනාධිපතිවරයා හැටියට පත් කරගන්න හැටියට ඉල්ලා හිටිමේ. එදා ඔබට චෝදනා කරපු අය මාර්ග පද්ධතිය ගැන, අධිවේගී මාර්ග ගැන, හම්බන්තොට වරාය ගැන, කොළඹ වරාය නගරය ගැන, නෙළුම් කුළුණ ගැන, අද ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල මිලටේ ආර්ථික ගොඩදැමීමේ සලස්මක් විදියට පෙන්නලා තියෙන්නේ ඔබතුමා ගොඩ නගපු යටිතල පහසුකම් කියන එකත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන. අවුරුදු ගණනාවක් ගිහිල්ලා හරි එයාට පිළිගන්න සිද්ධ වුණා. ඔබතුමා 14 දැකපු දැක්ම වැඩපිළිවෙල එයාට තේරුම් ගන්න අවුරුදු ගණනාවක්. අද මේ පිල් මාරුව ගැන බොහෝ අය කතා කරා. නායකයෝ ඉන්න පැති හොයා ගන්නත් බැරි තත්ත්වයක් තියෙනවා. අපි පාර්ලිමේන්තුව තුල නීති සම්පාදනය කළ යුතුයි මේ පිල් මාරුව නවත්තන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මාධ්‍යක අමනාප වෙන එකක් නෑ සැලුම් දොර සම්බන්ධයෙන්. ඒ සැලුම් දොර අරින්නද වහන්නද? පක්ෂ මාරු කරන දේශපාලනයේ තිත තියන්න අවශ්‍ය නීති සම්පාදනය කරන්නත් මම පිටවන ආණ්ඩුවකින් කටයුතු කරනවායි කියන එක මම ඔබ තමුන් ආසලට කියනවා. ඔබ මහින්ද මහත්තයාගෙන් ඉල්ලුවේ මේ රට නිදහස් කළ දෙන ජීවිතය බේරලා දෙන්න කියලා. එතුමා ඒක කරා. ඒ වගේම එතුමා මේ ප්‍රදේශය සංවර්ධනය කළ දුන්නා ඔබ බලාපොරොත්තු වුණාට වඩා. මම වගකීමකින් කියනවා එදා නවත්තපු සංවර්ධනය දෙගුණකින් තුන්ගුණයකින් ඉදිරියට අරන් යනවා විතරක් නෙවෙයි ලංකාව ආසියාවේ දියුණුම රට බවට ඔබේ මාතෘභූමිය පත් කරන්න අපි කටයුතු කරනවායි කියන ලයිස්තුවේ නාමල දෙන්නෙක් ඉන්නවා. රාජපක්ෂලා 3 දෙනෙක් ඉන්න. ඔරිජිනල් එක මම ඒක පොහට්ටුව දින්නේ දැන. එහෙනම් නම බලලා ගන්න යන්න එපා. පොහට්ටුව දිහා බලන්න. පොහට්ටුව දිහා බලලා පොහට්ටුවට කතර ගහන්න මගේ ආදරී අම්මේ තාත්තේ ඔබේ දරුවාගේ හෙට දවසේ වගකීම අපි බාර ගන්නවායි කියන එක ප්‍රකාශ කරමින් ජන හමු ඇමතු මහින්ද රාජපක්ෂ මහතා අද සමහර රට ආදරේ මිනිස්සු පැත්තට දාලා ගමනක් යන හදන කාටිකුත් ඉන්නවා. එදා දිගා මඩුල්ල ලංකාවේ සිටියමෙන් වෙන් කරලා තිබුණේ ගම්මානවල මිනිස්සු යුදබියයි මරබියයි තුරුළු කරගෙන ජීවත් වුණු මිනිස්සු. ඔබට මතක ඇති මම අලුතෙන් කියන්න ඕනේ නෑ. බලාපොරොත්තුවක් නැතුව අඳුරේ හිටපු ඔබට අනාගතයක් හදන්න අපට පුළුවන් වුණයි කියලායි මම විශ්වාස කරන්නේ. අපි වලේට එනකොටත් මේ ගොවීන්ට වී කිලෝවකට ලැබුණේ කීයද? 12යි. අවසන් කරලා අපි ඒක කීයටද දුන්නේ? 80යි 100යි. එදා මම අම්පාරේට එනකොට වතුර ටිකක් බොන්න වතුර කරාමයක් තිබුණේ අම්පාරේ ටවුමේ විතරයි. මතක ඇති ඔබට? එහාට වතුර තිබුණේ නෑ. හිටෙන් එහාට ලයිට් තිබුණද? නෑ ලයිට් තිබුණෙත් නෑ. හැබැයි අපේ පාලන කාලේ මේ දේවල් වෙනස් කරා අපි. ඔබේ දරුවන් වෙනුවෙන් අපි අපේ වගකීම් එදා ඉෂ්ට කළා. ඉතෝනි මෙරට මට බාර දෙනකොට ආර්ථිකයේ ඩොලර් බිලියන 15යි තිබුණේ. අපි 2014 වෙනකොට 1 ඩොලර් බිලියන 85ක් ආර්ථිකයක් බවට පරිවර්තනය කළා. එදා කුමන්ත්‍රණ කරලා එයා අපෙන් බලය උදුරගත්තා. අපි පටන් ගත්ත ව්‍යාකෘති නැවැත්තුවා. ඒ නිසා අදත් ඒ ආර්ථිකය ඩොලර් බිලියන 85න් එහාට අරන් ගිහිල්ලා ජනතාවට අද උමනා රට බෙදන්නද? නෑ, අතමිට සරු හෙටක් යුණු රටක් මේ අයට ඕන. රට බෙදෙන උමනාම තියෙන්නේ කුමන්ත්‍රණ කරුවන්ට.
ඒ කුමන්ත්‍රණ කරුවන්ට අපි පැහැදිලිව කියනවා මේ රට ආයමත් ස්වීෂණයකට තල්ලු කරන්න යුද්ධයකට තල්ලු කරන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන එකත් අපි එයාට කියනවා. මෙයා එන්නේ හොරු අල්ලන්නලු. ඊට වඩා දෙයක් යාළට නැහැ. ඒ නිසා ඔබ තමුන්නාන්සේලා ඒ අය අත්හදා බලන්න යන්න නම් එපා. එයාට අනතුරේ රට දාන්න එපා. රැල්ලට ගියපු අයට දැන් උනත් මේ පැත්තට එන්න පුළුවන්. පොට්ටුවේ නාමල් රාජපක්ෂ එක්ක මේ රට දියුණු කරන්න එකතු වෙන්න ඔවුන්ට පුළුවන්. මේ රටේ ජනතාව මා කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියට රකින්න නාමල්ට පුළුවන් බව පස් තීරවම තිබුණාන්සේලාට වගකීමකින් යුක්තව කියනවා.